ලොකු බාල සූරිය බැතුමා ඇතුළු කණ්ඩායමෙන් අවසරයි ජයාපද දෙමව්පියනේ දරුදරියනේ. මම හිතන්නේ අපි කලින් දැනුම් දුන්න පරිදි පුතේ තොප්පිය ගලවන්න දැනුම් දුන් පරිදි දෙමව්පියන්ට ලොකු සහනයක් අත්කර දෙමින් මම හිතන්නේ මේ තියෙනවා මේ ආර්ථික අපහසුතා තියෙන මේ දුෂ්කර වකවානුවේ ඔබට අත්දැක ගැනීමට පැමිණි අපේ ප්‍රසාද් මහත්මයාතුළු සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම දරුවෝ සහ දෙමව්පියෝත් පිළිගන්නවා. මම හිතන්නේ මෙතුමා අපේ පාසලට මුලින්ම පැමිණි 2020 මෙතුමා ගැන කියනවා නම් මෙතුමා මම හිතන්නේ ගම්පහ ප්‍රදේශයේ සාමාන්‍ය පාසලක අධ්‍යාපනය ලබලා මං අනිත් වැරදි නම් ශිෂ්‍යත් විභාගයේ සමත් වෙලා දරුවන් දරා ගන්න ශිෂ්‍යත් විභාගයේ සමත් වෙලා ලංකාවේ තියෙන ජනප්‍රියම පාසලට ඇතුළත් වෙනවා. ඒ කියන්නේ රාජකීය මධ්‍ය මහාවිද්‍යාලය කොළඹ ඇතුළත් වෙලා ඊට පස්සේ ඒ විද්‍යාලයේ අධ්‍යාපනය ලබලා ඊට පස්සේ එතනින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබලා දැනට මම හිතන්නේ ඒත් ඉගැන්වීම් කටයුතු වල පෞද්ගලික නියැලෙන දෙවි කෙනෙක් කිව්වොත් හරි. මොකද අපි අහලා තියෙනවා මිහිපිට දෙවියෝ කියලා. මිහිපිට දෙවියන් තමයි මෙතුමා. ඇයි මම එහෙම කියන්නේ? එතුමාගේ වැඩසටහන් ගොඩාක් තියෙනවා. පහ ශ්‍රේණි ශිෂ්‍යත් විභාගයේ ඉන්න ළමයින්ට අත්දක් වෙන්න පහට පහක් කියලා වැඩසටහනක් තියෙනවා. ඒකට ඒකෙන් එතුමා ආදර්ශ පස්සපත්‍ර කට්ටල මම හිතන්නේ 10000ක් විතර එක අවුරුද්දකට බෙදනවා දුෂ්කර මේ වාගේ දුෂ්කර පාසල් වලට ගිහිලා දරුවන්ගේ අධ්‍යාපනයේ ශිෂ්‍යත් විභාගයට අත්දක් වීමට ඊළඟට අතහිත කියලා එතුමාගේ වැඩසටහනක් තියෙනවා. එමගින් කරන්නේ මේ වාගේ පාසල් උපකරණ බෙදා දීම සහ මදන් ආහාර වියලි ආහාර ද්‍රව්‍ය දුෂ්කර ප්‍රදේශවල ගම්මාන වලට ගිහිල්ලා වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දෙනවා. ඉතින් ඒ සඳහා එතුමාගේ සංකල්පයක් අනුව තමයි මේක මේ වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ සඳහා එතුමාට දායක වෙනවා සාජික විද්‍යාලයේ එතුමාත් එක්ක ඉගෙන ගත්ත ඒ සහෝදර ආදි ශිෂ්‍යයින් ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එතුමාත් එක්ක සමගාමීව අධ්‍යාපනය ලැබු සහ ඒ හිතවත් සියලුම හිතවතුන් ඒ වගේම ඊට අමතරව එතුමාගේ පෞද්ගලික දේශීය සහ විදේශීය වශයෙන් චිතින නැද හිතවතුන් තමයි මේ මේ සඳහා දායක වෙන්නේ. ඉතින් මේක මම හිතන අතහිත මේ මේ අවුරුද්ද ක්‍රියාත්මක වෙන සිව්වෙනි අධියේ පළවෙනි වැඩසටහන. ඉතින් අද මේ ආව වැඩසටහන් දෙකක් තව ක්‍රියාත්මක වෙනවා මහරබෑ විද්‍යාලය සහ දෙමුන්නා විද්‍යාලය. ඒත් මේ වගේ පාසල් උපකරණ කටයුතු බෙදා දීම වැඩසටහන. මම හිතන්නේ එතුමා මට කතා කරා පහුගිය 7 වෙනිදා වගේ ඊට බලු කතා කරලා අහුව විස්තර අපි විතර සම්බන්ධ වෙනවා. ඊට පස්සේ 9 වෙනිදා තමයි මම හිතන්නේ මේ අරලගංගල ප්‍රදේශයේ මේ වගේ සත්කාරී වැඩසටහනකට යන අතරේ පුළුවන් වෙනවා කියලා කිව්වා. නමුත් මේ හේදි විද්‍යාත්මක වාතාවරණ අනුව ඒක අපහසු වෙච්ච බව කිව්වා. ඉතින් කොහොම හරි මං කිව්වේ දැන් මිහිපිට දෙවියෙක් කියලා කිව්වේ දැන් දැන් එතුමා මේ වගේ ලොකු වැඩ කොටසක් කරනවා. දැන් සමහර අය මේ වගේ මොනවාද මේ රූපවාහිනී නාලිකාවලුත් ඒ වගේ ඒක වැඩසටහන් කරනවා. නමුත් ඒක ඒගොල්ලෝ කරන්නේ ඒ නාලිකාවේ ප්‍රචාරය සඳහා. මනුස්ස අධ්‍යයන කියලා දෙනවා. ඊළඟට තද ගමින් ගමට ඒ වගේ ඔය හැම එකකම තියෙනවා මේ වගේ කරන වැඩසටහන්. ඉතින් ඒවා ගොඩක් ඒ රූපය නාලිකා ප්‍රචාරය කරන මිසකර ඒක බලාපොරොත්තු වෙන ප්‍රධාන අරමුණ ඒක. නමුත් මෙතුමාගේ ඒ අදහස ආගමික සත්භාවයෙන්ම කරන්නේ පිහිටක් අවශ්‍යයට පිහිටක් වීම. ඉතින් මේ දුවදරුවොත් හිතට ගන්න ඕනේ කවදා හරි දවසක ඉගෙනගෙන මේ වාගේ බිහිපිට දෙවියෙක් වෙනවා කියලා. තේරුණාද? ඔයාලත් මේ දෙන උපකරණ වලින් උපරිම ප්‍රයෝජනය අරගෙන හොඳට අධ්‍යාපනය ලබලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා හොඳ රැකියාවක් කරලා මේ වගේ පුළුවන් අයට උපකාර කරන්න ඉගෙන ගන්න ඉස්සර ගන්න ඕනේ.
මහිතන් දැන් ඉදිරියේදී වේදීන වාතාවරණයක් එක්ක ඉදිරියේදී මම හිතන්නේ අභ්‍යාස පොතක් හොයාගන්න බැරි තත්ත්වයක් ඒ ඉදිරියේ. පදුර බෝතලයක් බෑග් එකක් ගන්න බැරි තත්ත්වයක් ඒ. ඉතින් බොහොම අමාරු කාලයක් තියෙනවා. අපි ආදායමට වැඩි වීදම බොහොම සීකේ ඉහළ ගිහිල්ලා. ඉතින් ගම්වල ටිකක් හරි පිළිමහැනවා හාඩ් වී ටික එළවලු ටික පොල් ටික තියෙන නිසා. නමුත් නගරපදයේ ජීවත් වෙන අය බොහොම අමාරුවේ ජීවත් වෙන්නේ. ඒ අර සුළුපුරයක් කියලා කිව්වට දැන් ඒවා අපායක් වෙලා තියෙනවා. ගෑස් ටික නැහැ, ලයිට් නැහැ. කණ්ඩ හාල් නැහැ. ඉතින් ඒ හින්දා බොහොම දුක් පීඩිත ජනතාවක් ඉන්නවා. මම හිතන්නේ දැන් අපිට වැඩිය මේ නාගරිකව සල්ලි තිබ්බට ගන්න බඩු නැහැ. නේද? අපිටත් එහෙමනේ. දැන් මොටර් සයිකලේ නැහැ. දැන් ඉන්නේ පුස් බයිසිකලේ. තේල් නැතුව. ඒ වගේ අපහසුතාව තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ 2020 අපේ පාසලට ඇවිල්ලා අර පහට පහ පෙළස්ථාන යටතේ පස්වපත්තර කට්ටල බෙදා දීලා මම හිතන්නේ ශිෂ්‍යත් විභාගයේ එක ළමෙක් සමත් වුණා. ඉතින් මගේ දරුවට සම්මුණා මම මේ කිව්වේ. එයාත් විභාගයේ සමත් වුණා. ඒක ඒ පස්වපත්තර කට්ටලේ ඇත්තටම මස්තලක් වුණා. ඉතින් ඒ වගේ මම හිතන්නේ මේ කරන සත්කාරය නිසා තුමාට සහයෝගය දක්වන ඒ සියලු දෙනාගේ අනාගත සර්ව ප්‍රගාමී සාර්ථක වෙලා මේ වගේ කටයුතු තවත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එතුමාගේ පෞලේ උදවියට ඒ ඥාති මිත්‍රාදීන්ට හිතවතුන්ට මේ කරන මේ සඳහා දායක වූ සියලු දෙනාගේ ජීවිත සමවත් වේවා, නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඒ වගේම මේ පිළිගැනීම සමගම ඒ සඳහා බොහොම ස්තුතිය සුද කරමින් මගේ වචන ස්වල්පය මමාර කරනවා. ඒ සඳහා මේ වෘතගල තලකීමක් හැටියට මේ සියලු දෙනාම එක්වලා මේ සියලු දෙනාටම ගහන්න මල් මාල අප්පුඩියක් ස්තුතියි. මම එන ඊළඟට මා අද දින මායිදන සෙනසුරාදා දවසක් අපේ ගුරු මණ්ඩලයේ සමාජික මම හිතන්නේ මම විතරයි ඉන්නේ. මොකද එයා එක්කෙනෙක් නේද මේ වෛද්‍ය ප්‍රතිකාර ගන්න රෝහල් ගත වෙලා දෙන්නේ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට දරුවලාගේ සහ ඒ ඉතුමියගේ අවස්ථාවට කියලා ඉන්නේ දෙන්නේ ඉන්නේ කැකිරාව ප්‍රදේශයේ ඉඳලා දැන් මේ තියෙන ආර්ථික අපහසුතාවත් එක්ක ඉන්න කියන්නත් බෑ දැන් මේ වියදම අධික නිසා. ඉතින් ඒ පිළිබඳව මම හිතන්නේ එහෙම ගැටලුවක් නැහැ. අපිට දරුවෝ සහ දෙමව්පියෝ මේ අවශ්‍ය ඉතින් ඒ පිළිබඳව මතක් කරමින් මම මෙතුමාට අවස්ථාව ලබා දෙනවා මේ කටයුත්ත කරගෙන යන්න. Thank you.